මේ ආණ්ඩුව මේ ගොටාබය රාජපක්ෂ්‍ර මහත්මයා බලට පත්වනාට පස්සේ අර ගොටාබය මහත්යගේ වචනවලින්ම කියනවනම් අපි කරපු විදිහ. හොඳටම අපි කරේ කියන එක ගැන හිතනවනම් මේවලේ හොඳටම කරලා තියෙන කාරණ හතරක් තියෙනවා. හොඳටම කරපු කාරණා හතරක් තියන. බලන්න එක එකකට එකක් දෙවනි නති තරග එකේ කාරණ හතර හිදිල තියන්නේ. ඒ තමයි සීණ කිලෝව එක දෙසීය පැන තියන. එතකොට කීරි සම්බ දෙසීය පැනලතියෙනවා. දිනකට සිදුවන්න මරණයන් ගරන දෙසීය පැනලතියෙනවා. ඩොලරේ අග දෙසීය පැනලතියනවා. එකන මේ හතර එකකට එකක් නොදවෙනි තරගයකට දාලතියනවා. ඔන්න සර්ගි ජය ග්‍රහණය. සර් හොඳටම කරපුික තයි ඔයි ටික. න් ඩොල්ර එකේ අගේයි දවසකට සිදුවන්න මරණයන් ගණනයි සීනිි කිලෝ එකේ අගේයි. ස්කිීරි සම්බකි ලෝකයාගේ හැම එකක්ම දෙසීයට වැඩිවෙන තරගෙක් එකකට එකක් නොදවෙනි තරගයකට දාලා ීව ස්වර්ග ආ්ඩුව නොදකින් මෙ මාආණ්ඩුවක් ඔන්න කරපු ටික ඔන්න ඕක තමයි සරලෝක න මේ වනට සර් හරියටම කරලා තියන්නේ දැන් අපි දැක්ක දෙයක් තමයි මේ ලොක්් ඩවන් එක සම්බන්ධයෙන් අපේ දන්නවා පහුගිය කාලෙ පුරාම මාස් එකහා මාරක දෙකක කාලයක ඉඳලා මේ රටේ සෞඛ්්‍ය ක්ශේෂත්‍රයේ ප්‍රවීණයන් විශේසඥන් විසේසඥ වෛද්‍යවරු සෞඛ්‍ය ෘර්තිය සමිති. පිච්චයිවරුන්ගේ සංගමය. මේ රටේ ජනතාව. රටේ ජනතාව කිව්වා අපිට ජීවත්වෙන්න ඕනෑ අපිට මරණබයක් දැනව නිසා ලොක්්ඩව් කරලා මේ රෝගීන් හවාගෙන මේකට පිළියමක් කරන්න කියලා. හැබයි එහෙම කරනකොට ආණ්ඩුව කරණගට ගත්ත හෑ. මොකොද දන්වාද. මේ ආණ්ඩුව ොහොම උදච්චා හණඩුව. ඒ මේ ආ්ඩුවට මනිස් තෙරපුමක් ගෙනවාහම. ඒ වෘතිය සමිති නැත්තන්ගේ ශේෂත්‍රයේ ප්‍රීනියෝ සෞඛ්‍ය විශේසක්ඥයෝ කියා්දි කියදදි.හනට නොගන්න නිකන් හනට නොගන්න අමුතු උද්දච්චකමක්තු. ඇරගොන්ට.ඒ ොම ඇරගන් ගවනි එකක්ති . බොම උදච්චසරූපයේ ආණඩුවම්. ඒෙනර අපේ අප හර සිංහල කියමනත්තින්නේ මේ ආණඩුවවුම් හරියට වැඩ කරන්නේ අර අලියගේ ගුදමාර්ගෙන් පැෙවුම්ගේ. අපි කත අඔත්තිවට සිහලතතා ඔක හොට කියනවා. ලස්සනට ම ම මේ හොඳට කියන්නේ අර අලියගේ ගුතමාර්ගයෙන් පැන්නවම්මගේ තව වැඩ කරන්නේ එක් කියනේ වහන්න. නික මේ න දැනමත් තියනෙවම් කියෙවා අහන්න එකක් ඇව්වාහම උට එකක ලෙද්ජයි වගේ. මේ ආණ්ඩුවට ලෙජ්ජයි යමක් දන්නෙවුම් කිව්වා හම ඒ කියනද හල තීන්දු තීරණ ගන්නක ලෙජ්ජාවක්. හැබැයි අපිට පෙවුණ. ඊට පස්ේ මෙන්න දැන් ආ්ඩුව මේ වහන්න ගත්ත තුරුම්පුුව තමයි මේක ලොක්ටවන් කරන්න ගහපු තුරම්පුව තමයි. ඒ ගන අපිත් ලොක්්දවු කරන්නේ අනුනායක ස්වාමීන් වහන්සේලා කිව්වහින්ට අපිට පේන දෙයක් තමයි. මේ අනුනායක ස්වාමීන් වහන්සේලාත් නිකන් අපිට පේන නිකා ලොක්්දුන් එක කරේ අනුනායක ස්වාමීන් වහන්සේගේ මොකක්තරි වාක්‍යයක් දාගෙන මොක්කර ලියවුමක් දාගෙන ඒක මුල්කරගෙන නිකම් ැහුව වගේ තයි අපිට පේන්නේ. හොට අනුනායක ස්වාමීන් වහසේ අපි දන්න. ඒගොල්ල මොන පැත්තේදඉන්නන්නේ. මොන විදිහේ මතවාදද දරන්න ඒගොල්න්ට. අපි දන්න සමහර අුනායක ස්වාමීන් වහන්සේලාට රට ගැන ජනතාව ගැන හිතනව නම් හිට්ලර් ගෙනෙක් නත් කමන්හ කියන්න පුළුවන් තරම අයින ට එහෙමයකින් වචනයක් පිටවෙන එක හ අහන්න දෙයක් නෙමේ එතට එහෙම වචනයක් හගෙන තමයි දම් මේ ලොක්්ඩවම් කරයි කියන්නේ ජනතාව ගැන හිතල නෙමේ මේ ජනතාවගේ ජීවිතය ගැන හිතලා නෙමයි මේක තමයි තින නරුමවාදය මේ ආණ්ඩුව ඇතින ආචාර ධාර්මික නරුමවාදය කියන්නේ මේ ආණ්ඩුව කියන්නේ අපි ජනතාව කියැන හිතලත් මේ ප්‍ර්මේරටේ සෞඛ්‍ය ශේස්ත්‍රයේ විශේසක්ඥයෝ කියනද හලවත් ඒමනැත්න වෘතිය සමිති ඒමනත්තම් පච්චයිලා එමනත්තම් මේරටේ සිටින විවිධාකාරය අ දැනුමක්තියන මිනිස්සු කියනදය හල නෙමයි මේ හාමුතරුවරු දෙෙනනමක් යොපු හින්ද අනුනායක හාමුදුරුවරු දෙනමක් මේක කිව් හින්ද තම යැි වහන්නේ. එකොඩ හිතාගන්න පුළුවන් මේ ආ්ඩුව ජනතාවගෙන හිතන විදි. ජනතාවගේ යෝජනාවක් ජනතාවගේ තෙරකුමක් අහවාම හිතන විදිිය ඒ හිතන්න හිතන් නැති. හදවතක් නැතිකම ලෙන්ගතු භාවයක් නැතිකම අකෘ අපි කියන්නේ මේගොල්ලන්ගේ තිබෙන්න්න වූ මේ ගොල්ලන්නට තිබෙන අනුකම්පා විරහිත භාවය. අනුකම්පා විරහි භාවය මේකින් හොඳටම පේනති නොමේ ආන්ුුවේ මේ ආන්ුවේ. නැත්තං අපිට දැම් පේනදයක් තමයි මේ ොක්්ඩව් එක නිකං හරියට හරිරෙන එකං කර මානොවෙන මමවාගේ. ොක් ් එකක් නෝන ලොක්් ව් එක මේකෙන ලොක්ව් එකක් නෝන ලොක්ව් ඕනෙකුට ඔන්නම් පලයක් අපිට පේනවා ප්‍රශ්න කරන්නෙත් නෑ මුකුත්න යනක පලයක් එක දවසක් ඔන්න කඩවාහල හිටිය ඊට පස් හිමක කඩයක් කරන අිත්කඩයරන ොම අඩිනෝ මිනෙකුට බඩුවක් ගන්න කඩයක්තු නොට ප්‍රශ්නයක් නෑ ඇැමුත් ලොක්්ඩව් එක ඒ අපි කරන්නේ අපියහන්නේ ආණඩුව ඒකයි ලොක්වන් ඇයි කරන්නේ ඉස්සල අප උත්තරදන ෝ එක මොකොටද මේ ලොක්ටව් එක තරහටද කරන්නේ ලොක්් මනිස්සුට පනිි්ට කක්න්න. මේ අපිට පේහෙන්නේ මේ පනිෂ්මටකත් දෙන්න කරපු ලොක්ව් එකක් මිසක මේක රෝකී හඳුනාගැනීම සඳදා කරපු ලොක්ඩව් එකක් නෙමයි. හැබැයි ලෝකය මතක තියාගන්න ලෝකේ ගිවිත රටවා ලොක්ටවන් කරන්න. නවසීලන්තේ යර ජසින්ට ඩන් එක්කනෙක් රෝගී කම්පුණනාාවම ලොක්ඩවන් කරතියා කිවදමකක්ද. යයා කිවේමකක්ද. ඒ මේ මතගතියාන්න මේ එක් කෙනෙක් හම්බුණු පලියට ලොක්ටවන් කරන්න එක්කෙන පිටිපසිතාව ගොඩක් ඉන්න පුළුවන්. එක්කෙනා පිටිපසිතාව ගොඩක් ඉන්න පුළුවන්. එනිසා ලොක්ටවන් කරීමෙන් කරන්නේ ලොක්ටවන් කරලා PCRCR කරන ප්‍රමාණය වැඩි කරලා වැඩි කරල PCR හඹු විදිහයට කරලා හාගොස් PCRCR කරලා රෝගීන් හඳුනගෙන ඒ රෝගීන් වෙන් කරල ඒ රෝගීන්ට යම්මාආගරකට ප්‍රතිකාර්ම කරනක්. තමයි මේට සමාජයට බරපතල විතිට මේ කඩාෝදිනක නතර කරන්න පුළුවන්ගෙන දුර්වල කරන්න පුුවන්ගෙන අඩු කරන්න පුුවන්වෙන්න. ලොක්ඩන්ගේ ප්‍රමාර්ථයක ලෝක හමරටක්ම ලොක්ඩන් කරන්නේ නිසා. ලොක්ටහන් කරන්නේ දිිකන් ඇගේ පත අමාරෝකට නෙමෙයි. ලොක්ටහන් කරන්නේ දිින් දික වැඩි පෙඩිපුර ප්‍රමාණයක් මිනිස්සු ගෙල්ල යල මිනිස්සුන්ට කන්නමොන්න කඩයක් අරිනවා නො එක ැන්නෙ කඩවවා මනිස්සුන් දුක්ි ඉන්න දෙනෙක නෙම නි ෙයි ොක් ගම මිනිස්ස ි ක් ගන්න. න්න ටි ම ල හලදාන්න. හඩ වහලදානක නෙමයි. මිනිස්සුන්ට මගේ ප්‍රවාහනය මිනිස්සු එකතුවන එක මිනිස්සු රැක ාවල් නකක් ඒක අවම කල්ලා. ඊට පස්සේ මිනිස්සුන්ගේ ප කල මනිසුන් රෝගීන්ව හඳුන ගන්නක. ෝග හ ර එක. මේ තමයි ලක් ුන් එකින් සාමාන්‍යෙන් ෝක රටවල් කරන්නේ ඇය බුද්ධිමත් නායකය ඔ කරන්නේ බො ඒ අහය දන්නවා මිනිස්සු රෝගීන් වෙන්න ගත්තට පස්සේ ආර්ථිකයක් ඉතුර වෙන්නේ න දැ මේ අපේ ඇ කයිය ගහන්නේ මේ අපේ තින ලොකම පශ්ිතමයි මේ ආර්ථකය නිසා මේක විවෘත කරන්න ඕන. ආර්ථිකය ආර්ථිකයඩගටනවා නිසා විවෘත කරන්න වවා මේක බැලස් කරන්නනවා හැබැයි මේක බැලස් කරන කතාව ලෝකය වෙනත් බුද්ධිමත් නායකයෝ කරන්නේ ඒගොල්ල දන්නවා මේක බැලස් නෙමයි පලවෙෙනෙන් ජීවිතටි කරගන්න ඕනෙ. මනිස්සු රෝගීන් වුනාට පස්සේ මොකාද රස්සාාවල් කරන්නේ. මොකාද රස්සාාවලලට යන්නේ. කෞුද ව්‍යාපාර කරන්නේ. කෞද කර්මාන්ත මෙහෙවන්නේ. කෞුද සුළුකර්මාන්ත කරන්නේ. කුද ස්වෑන්්‍රකියාවලේ දෙන්නේ. ඒ නිසා මේ නිරෝගී පාාවයයි රෝගීන් හඳුනා ගැනීමයි නැස්තන් රෝගී නොවනතත්යක් ඇතිකර ගැනීමයි ආර්ථිකය පොත්වා ගැනීමයි එැන එකක් නෙමෙයි එකක්. ිනිසුම් රෝගීන් ුනොත්ේ ර්ථකය කනන් වැටවා. එනිසා මේක ඇරල දාලා ඕනක ඕන අතක මේක පල් යන් කියලා අපි කියක්කරි හම්බු කරගන්නයි කියන ඒ මංකුල්ලකාරී වැඩේ නෙමේ ාර්ථිකය කියන්නේ. මේ ආ්ඩු ආර්ථිකය කියන්නේ ආණඩුවේ මංකොල්ලකාරී වැඩේ. ආණ්ඩුව මංකොල්ලකන්න හදනක. ආණ්ඩුව තමන්ගේ හිතවතුන්ට මේ මොහොත අපිට පේන දෙයක් තමයි. ආණ්ඩු ආර්ථිකය කියලා කියන්නේ. තමන්ට අනු ග්‍රහයතක් පපු. තමන්ට බලය ලබාදීමසු හ වියදන් කරපු අත දිග හැරලා. ඒයට හම්බු කරන්න දෙන එක. මේ ආණ්ඩු ආවඒකට කාරණ දෙහෙකට. තමන්ට තියෙන නඩුටිගෙන් තමන් කොහොමද ගැලවෙන්නේ ඒව කොහොම දිවත් කරගන්නේ දෙවනිකාරය තමයි. හැකි උපරි ආකාරයෙන් තමුන් සහ තමුන්ගේ වසල ව්‍යාපාරික පන්තිය හම්බු කරගන්න කොහොමද කියන කාරණයෝ. අන්න දැන් ඉඩද තියන්නේ දැන් ඒගොලන්ට තියෙන පශ්න තමයි රත වැහවුවොත් මේ හම්බු කිරල්ල කරන්න නමාරුයි. රට වැැහ්ුවොත්තේම ඒක කොල්ලන්ගේ මංකොල්ලකනකට බරපතල ප්‍රශ්නයක්. ඒනිසා ඒකොල් අන්ටමන කොහට ඇලදාලා මැරණ එකෙක් මැරියන් ඉන්න එකක් ඉඳී ඒනිසාි කමාරිි කරන්න ඕනේ හම්බු කරනයි කියනක. අපිට හම්ු කරන්න ඕන කියනෙක ඒකතමයි තියෙන කේන්තිය අන ඒකට විරදත්ධව වෙනකොට තමයි. ඒකට විරුදත්ව වනකොට තමයි ජනාතිපතිවරයා ප්‍රපු කාණ්ඩුවඇවිල්ල ආඩ පාලිතියන්නේ. බනින්නේ කෑගන්න. වයිරෙන් දගලන්න. නොකතම මේ ආණ්ුව කරමින් ඉන්නේ. ව්‍යපිට පේනවානේ. දැම් මේ ආණ්ඩුව හසුරවන්නේ ව්‍යාපාරිකයෝ හිප දෙෙනෙක්. ව්‍යාරිකයෝ ගීහිපත දෙනෙන් අද සීනිිවල්ට වෙලා තින්න දේපේනවානේ අපි දිගින්දිකටම කිව්වා රුපියල් බිලියන පහලවා කෝටි එක්දාස් පන්සීය මේ රටේ ජනතාව එහමනම් බදුමුදල් ගසාගෙන කෑවා. බදුමුදල් අහිමි කෙරුවා. අද අපි මේ රුපියල් දෙදහක් වගේ සොච්චමකින් යපෙන්න වෙලා තින්නේ. රුියල් පන්ද හදීගන්න බරිවෙලා යෙන්නේ මේ ආණ්ඩු උත්සාහ කරන්නේ මේරටේ වැඩ කරන්න මිනිස්සුන්ගේ පඩියට ඒකෙන් සීයට පනහක් ගන්න පඩි භාග කරන්න හදන්නේ ඒ මංකොල් ලකාරයන්ට සල්ි හයා නිටදීපුන්ට එනි අපිට පේනවා මේ ආණ්ඩු ආවේ මේ ඒ ආධිකාරය නැතිකල්ලා හැමගෙනෙකුටම ඉට දෙෙනවායි කියලා එම නිසා ස්නීතිය හැඟෝටම සමානයි කියලාවේ. අද අපිට පහනැතේ ඇත්තමයි ඒ. ඒ අපි කියන්නේ මේ වෙළඳ පොල ඥ්‍යාමණයන් පවා මේ ආණ්ඩුව පිළි අරගන්න නෑ. අදේ වෙළද පොල නි්‍යාමනය නුත් වෙලදපොල යාාමනය තමයි තරග කාරරිත්වයක් තියෙන්න්න ඕන. දැන් අද තිය ඒ කාධිකාරිීත්වය. මනපොලි එකක් තියන්නේ. නිසාතමයි විල්මාර්ලට පුළුවන් වෙලා තියෙන්නේ. සැංග්‍රරිල්ල මුදලාලිලට පුළුවන් වෙලා තියන්නේ. සජත් මොහම මගේ අයියට පුළුවන් වෙලා තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ. ඇතට තහන අල්ලට තන සීණිටි එකට සීණිටිෙන් හම්බපු කරගන්න පුළන්වෙලා ඇති නඒ නිසා පු ආණඩුව ැදිහත්වෙන්නේ නෑ ොට දාආ්ඩුවක් එහෙමන. වෙෙනඳ පොරට මැදිහත් වෙලා අඩුම තරමෙන් වෙෙනඳොට තරග කාරත්වයක් හදපක් ඒක කොරන්න ෙත්නෑ දෙැන් අපිට පේනවාන අර පෝරටික පෝරටිකටත් පෝර ඒක අධිකාරයක් හැදෙන්න්නේ නවා ඒක ආධකාරයයක් හදාගන්න හදන්නේ මොකත් වෙඩ මේකින්. මේක මෝනපොලියක් හදාගෙන සම්පූර්ණයෙන්ම මංකොල්ල එකට යනවා. මො ට න රේ ඇන්ති ජන් නො පොලිකක්න හැද. ඒ ඇන්ටිජනද මංකොල්ලයක් බෝට පත්වෙලාතිේ නඒකයි ඒම නොවනවේ සෞඛ්‍ය ෂේත්‍රයාය කියන්නේ ඇන්තිජ එක හමිනහෙකොටම ගන්න පුුවන් ුනාා නවම්. හැම කෙනකොටම මේකේ මේ පහසුකම ලැබනාා නම් මේ රෝගය හඳුනාගැනීමේ හැකියාවතියනවා. එරම් මේ ව්‍යාපතිය අඩු කරන්න තිබුණ මෙතරම් නරකතත්වක යන්න නෑ. හැයි මොකක්ද කරේ අර කොඹු මුදලාලිට. මේ සර්රෝ බලයට පත්කිරීම සදා අනුක්‍රහය දක්වපු දරදිය ඇදපු.ඒ කොංගු මුතුලාලට ඕන විදියට කොංගු මුතුලාලික ඒ අධිකාරයට මේ ඇටිජෙන්ටික යට කරවා. එනිසා දෙේක මංකොල්ලයක් බෝට පත්වෙලා තියනවා. මංකොල්ලයක් බෝට පත්වෙලා තියීම. තුර මෙවැනි තත්ත්වයක් ඇති වෙලා තියන්නේ. අද ආණ්ඩුවට බැහැ ආණ්ඩුව මේ ජාතිකා ආරක්ෂාවක් කතා කරනවා. ආණ්ඩුව කතා කරවා නීතිය ක්‍රියත් ම කිරීමක් ගැන. ආණ්ඩුවට මේ වසල ව්‍යාපාරිකය උපාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. අද ආණ්ඩුව පාලනය කරන්න වසල ව්‍යාපාරිකු මේ ව්‍යාපාරික පන්තිය මේ ව්‍යාපාරික පන්තිය කියළ ගැන මිනිකාක් කොටික. අපි කිවේ මේ ව්‍යාපාරික පන්තිය කියලා ගැන්නේ. මෞකුසෙම් බිහි වෙච්ච උන්නන්නේෙවෙයි. උන් මෞකුසෙන් බිහි වෙච්ච උන්න්නෙයි ඔුන් කොහෙන් අරි කඩාගෙන පැටිච්ච ලෝ කොහරි ග්‍රහ ලෝකයකින් කඩාගැන වැටිච්ච. අපේ ඔුට ගැන ප්‍රරිටස්ල උනිකම් ප්‍රඩේටස්ල වගේදයක් බිරිසා එන්ටනික හුස්මයක්ක් දැනන්න නඇති මිනිස්සුටික් මල මිනි මතින් ජීවත්තන මිනිස්සුටික් අන එහෙ මටික් තමයි. අද මේ සර්ග ආණ්ඩු යනුක්‍රා හෝකය පවට පත් වෙලා මිනිස්සුන් මංකොල්ල කන තැනට පත් වෙලා තියෙන්නේ. මංකොල්ල කන තැනට පත් වෙලා දන්න. ඒනිසාතමයි කලට ලොක් න් එක ප්‍රශ්නයක් වෙලා දීන්න ලොක්්න් එක ප්‍රශ්නයක් වෙලා තියනන්නේ නිසා. තැම මේ ගොල්ල මේ රට විවෘත කරගන්න. මේ විවෘත කරගන්න එක සාධාරණී කරණය කරන්න අප ඊය දැක්ක රස්පී තිසානායක උන්නහ ඇවිල්ල කියනවා ලැජ්ජයි ඉගහන්න. ස්පී තිසානායක ුන්නහ ඇවිල්ල කියනවා. දැංගිතින් මේක නිකම් මේ හෙම්බිරිස්සාාවගේ රෙඩක් මේකනමුොතු උච්චර බය වෙන්නේ මේ සීයට අසූකට විතර නොදැනීම මේ යනවා සීට අසුවකට විතර එක දැනෙනෙවත් නෑ ඇගට දැනෙනත් නැතුව සීට අසුවකට විතර යනවා. සියට පහලෝකට විතර තමයි නිකං උුණනක් හෙම්බිරිස්සාාවක් වගේ දෙයක් දැනෙන්නේ සියයට පහලෝකට විතර ඒකනුත් සියයට පහක්කට විතර තමයි මේක ටික් අමාරුවන්නේ. ඇබැයි ඒ අමාරුවුණු සියයට පහකිනුත් සයට දෙකක් විතර තමයිලු මැරෙන්නේ. කොමද තියරිය ? කොමත ස්පී තිසානායක විතේරිය මේ සියයට දෙකක් විතර යිලු මැරෙන්නේ. ඇ මහලුස්සේ හෝ අපේ යනේ තමත හුස්මගන්න මිනිෙදද. මෞකුසකින් බිහිවෙච්ච එකෙක්ද විලෝපිකෙක් නොෝ ඕොනෙකුට මේ සීර දෙක කියලා ගෑනෙ මිනිස්සු. මේ සීර දෙක කියලා ගෑන ගස්කල් නෙවෙයි. ය සීර දෙකට අයිති වෙනවා. අපි දැක්කයි ඒයේවන විට. අර අවරුදු විසි හතක කාන්තාවක්ෂ අවුරුදු තිස්පාක අම්මයි තාත්තයි දෙන්නම නැතිවෙලා අවුරුදු පහක ළමයෙක් අනාත වෙලාතියෙනවා. ඔන්නවයි සීර දෙකේ උන්තමයි. වයිත්‍යෝරු කීත නෙක්ැක් මැරි ලතිනත් සීර දෙකේ වෛත්‍යවරයක් හදනයක. ෛත්‍යවරේ ගඩගනයි කියනෙක පම්බානාව වගේ වැඩක්ටෙමයි රටට කොතරම් පාඩුවද සමාජයට කොතරම් පාඩුවන්ද ඒවගේ මේරට කමිට මිනිස් ස ගීදනෙක් නැ වෙලාති නොද මංගල සමර වීර වගේය අමිලක් කනේ රජාම හින්ත්‍රන් වගේය? මේ කමිට මිනිු සුගීදනෙක් මේක නැත් වෙලාතිනො සමාජයට සමාජය දරාගන්න ළ මිනිස්ස සුගී දෙනෙක් නැත වෙලාතිීනවො. ඒ වගේම මේ නැතිවන හැම කෙනෙක්ම ජීවිත. ෞක් ේත්‍රය ීත ක් ැති ති ො. ඒ මමුක් හස කියන ක තමයි. වැඩ ැ ගම් න ක් ගේ තා කරන්න ීදගේ මස ගර්නී තාව ජීත න .ීේ ්‍ර යා ීත ලා . න ැැ ට. එවිනිසුන්ගේ දරුවන්ට එවිනිසුන්ගේ දෙමවපියන්ට සහෝදර සහෝදරියන්ට එනිසා මේ වගේ අපිගැන ආචාරධාර්මික නරුම ආණ්ඩුවකට ඒක දැනෙන්නේ නෑ. ආචාරධාර්මික නරුම ආණ්ඩුවකට ඒක දැනෙන්නේ නෑ මේ ස් පපිතිසානය කළගින් පණින් නක. මේ ස්පිතිසානය කළ සාධාරණී කරණය කරන්න ඒ එකත් අපිට කියනවක තමුසේ කෞුදයි සියයට දෙකට යිති කියලා. තමුසේ යිති නෑන සීයට දෙකට. කෞද අයිති සිියයට දෙක. ෝක්ික කියන්නක යි සියට දෙකට යිතවෙන මිනිස්සු එත ේ මිනිස්සුන්ට පුළුවන් හිත හදාගෙන පික් දහමක් කරගෙන මරණේ දිහා බලලඉන්න. මරනයේ දදිහා බලබලන්න පුොලන්නේ නිසුන්ට. මේක තමයි දැන් අද අද පිදක් මාත්‍යවල පලවෙනවා. කොල්ලඹ රෝහලේ ප්‍රකාශක යෝගගේෙනවා පන්සීයක් විතර ඉන්නවා. රෝගින්. දෙසීයක් විත රක්සියන් මත ඉන්න. ඒකනත් සීයකට විතර අසාධ්‍යයි. ඔන්න සීයට දෙක තමසගේ. විද්වය රෝහලෙ. අයිංසක දරුවෝ හිදනින්වද. කීදනකොට අසාද්‍යද. හොනකමුසකි සීර දෙක. එනිසා අපි කියන්නේ ආණ්ඩුවට ආණ්ඩුවල් මේ හොරා කන්න හොරකන් කරන්න ව්‍යාපාරිකයන්ට මංකොල්ලකන්න ඉඩ දෙන්න. මේ නිකන් කටවාචාලකමට කතා කරලා දැම් මේ වාචාලම මනුස්සයා තමන්ගේ වාචාලකම හින්දා හිරේ විලළංග වැටච මනුස්සෙක්නේ හත්්පොලේ ගාගත්ත මුස්සෙක්නේ ඕගෙනෙ එකම් වාචාලයෝ දාලා මේරට මනිස්සුන්ට අගෞරෝ කරන්නා. රට මනිසුන්ගේ ජීවිත මෙරට මනිසුන්ගේ ජීතනනිකක් ගස්කල් වගේ පහතර දාන්න පා. අපි කියන්න පුළුවන්න්නං ස්බි දිසානය ගන්නහට කියන්නන්නේ ඔය කතාව තමුන්න ඇවිල කිය නෝක මිනිස්ු ඉස්රහට ඔය තක්ල මන තක් තාල ෙඩිය ව තින මුණ මරිකල මිනිස්ු ඇලදන්න. පුළුවන්න්න ඇයිල කියනොක මිස් රටක. හම්බුව තමස පැි පෙරෙන්න්න හම්ුවන්න ඇල්ල පුළුවන්න්නක්ක මිනිස්සුන් කියනක ීර ක ැර යක ගනගන්න පයි කියලා. ර මෙන්න මේක තමයි මේ ආණඩුවේ තත්තේ මේ සිංහල බෞද්ධ ගයාාග නාආඩුවනේ. පදකතියාගන මේ සිංහල බෞද්ධ කියාගන්නසා මහා සංගරත්නය කටතිය කරේ තියාගෙන ගෙනවායි කියන ආණ්ඩුව. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයටන අහරෝග්‍ය පරමාලා බා. දුරජාණන් වහන්සේ කියන්න න්නේකයි. නිරෝගීකම තමයි උතුම්ම සම්මත. උතුම්ම සම්පත. එහෙම කියන දර්ශනයක්. එහෙම කියන රටක තමයි. මුං කියෙ මේ මොකක්ත් සිියට අසුවක්වා ම්බිරිස්සාාවක්න. එම ිසාක් වනක් ැතු හම්මොක කොට ඇතිවෙලා යනවා ඔන්න මැරෙන්නේ සියයට දෙකයි. එහම ජීවිතවට ලංසුතියන්න පුළුවන්ද සිංහල බෞද්ධයන්ට. සිංහල බෞද්ධයන්ට ඒක නිසා මේ සිංහල බෞද්ධ නෙමෙයි මුන් සිංහල බද්ධ කියලා කියන්නේ මුන්ද හරියට නිකන් ඒක නිකන්ට ටෙෆ්ලෝන් අ ටෙෆ්ලෝන් කවරයක් වගේක්. ටෙෆ්ලෝන් කවරය ඇතුළ තියෙ මුගේ මංකොල්ල කාරී භාවය. මුන්ගේ අමනකම. මුන්ගේ දෂිත්‍ය භාවය මුගේ තින අමනෝක්්‍ය භාවේ මුග න පක්කඩිකම. ඔක්කෝමටික වහගෙනඉන්න ඒ ඔක්කෝමටිකවාහගෙන ටෆ්ලෝන් කවරේ තුමයි සිංහ බෞද්කම. න් කරෝනාව මොකක් වුණත් එක දෙයක් කල දනවා. කොරෝනාව මොකනොකුුණත් කරපු දේ තමයි. මුන්ගේ තියෙන සිංහල බෞද්ධකම තිබෙන මිත්‍යාව පෙන්න්න ති න. මු කොච්චර තක්කටි කියලා පෙන්න්නල තින. මුන්ට ඇති සිංහල බෞද්ධකක් නැයිල තිනවා. පෙන්නල දනවා. ඇත්තයි යකෝත් සිංහල බෞද්ධකම කොච්චරදගේනවනම් අද මිනිස්සුන්ට සීණිටික සීනණටිකගන්න පෙරි වෙලා තින. හාටි ගන්න පෙරි වෙලා තිී. ඇහිලන්නේ ංහල බෞද්ධ ආරක්ෂා කරන්න නෙමයි. ව්‍යාපාරිකය ආරක්ෂා කරන්න. චෞර හස්සල ව්‍යාපාරික ආරක්ෂ කරන අපපු ආ්ඩුවක් කියනෙ පෙන්ඩන තිෙනවා පෙන්න දන මේ ආන්ුිත් තරම දැපි දැක්ත් සෞඛ්‍යෑමතිවරයයක්ගේ නොයිද දෙෙන රටක් වහලා ලබාගත්ත ජයග්‍රහණයක් නැහැල්ලු. හත්තිලාව විති යෝදයට තේරෙන්ඩයන රටක් වහල මේ ජයග්‍රහණ ලබාගන්න මැච්ච එකක් නෙමයි මේ ගහන්නේ. මේක මච්චකක් නෙේ මනුස්සයෝ? මේ මේ රටවාහන්නේ ජීවිතරකගන්න. දිනන්න පරදින්න හන මැච්චකක්නේ ලක කවරුත්යන්න මේක මේක ජයග්‍රහකෝ ගැන කතා කරන්න එන. ඒවා කතහ කරන්නේ ඒව කතා කරනේ මනුස ජීවිතය වටිනාකම දන්න තිබි නිස්සු. මේක වහන්්‍ය අඩුමතරය පැතරන කරම නතර කරගෙන පොඩ්ඩක්ක ලිහිල්රගෙන මිනිස්සුන්ගේ ජීත රක්ෂා කරන්න මේක දිිනන්න ගහන මැච්චක් නෙමයින. ඔ අපි දන්නවා මේ කොල්න්ට මේ මච්චික් වගේ ො ොල න්න ගොල්න්ට හ ොට දිනා ගන්න. යග්‍රහලලාාගන්න මොන ජයග්‍රහ ඕර්ගන් කරන්න බෑ කොමස්ගහන්න බෑ මේ කොළගේ ව්‍යපාර කරන්න බෑ මේගේ විමකොළගේ ්‍යපාරිකයන්ට මංකොල්ල කන්න බෑ. එනිසා මේ කොල්ලන්ටක ජයග්‍රහණයක් නෙමේ. ඇ මේරටේ මිනිස්සු ලොක්්ඩව් කරන්න කියන්නේ මනිසුන්ට මච්ච එකක් ගහනාවගේ දිනුම පැරතුම පලන්න නෙමේ. මිනිස්සුන්ට අඩුම්තරමේ හුස්මටි රගෙනම් ගවල්ලට වෙලා මේකින් ආරක්ෂා වෙලා අඩුම තරමෙන් මේක ව්‍යප්ත වනක නතරන්න ජීවිතය පේරගැනීම සොදා කරන්නාව ඉල්ලීම. ඒදා කරන්න අවිල්ලීම ඒසදා කරන්න විල්ලිීම ඒ වගේ මංඒ තන්නේ අවසාන වශයෙන් නපුර කතාවක් කියන්නත් ඕනේ ඩැන් අපි දැක්ගා මේ වාසලේ මේ රජවාසලේ සියලූමසූති ඒ අසූචි වට අවිසින්දාාලා ඒ හොඳට අයිසි කරල ඒ හොටට අයිසිං කරල අර කුණුහරප වීඩියෝ හදන මනුස්්‍යයා අපිට ආරංචි වනා. ඒයාගේ රස්සාවත් දාල යන තරමටම කන පැලෙන්න්න පැනිිබේරෙන්න්න රජකුමාරයක්ගෙන් කාලා තියනොයි කියලා. අපි මාධ්‍යවල තැනින්තන දැක්ක හෙමයි රජකුමාරයක්ගෙන් පැණි බේරෙන්න්න කෑවයි කියලා. ඇැ අපි දැකේ රජකුමාරය ඇල්ල කියනවා නෑනෑ නෑ අපි නං එහම රජකුමායෙක් ඇවිල්ලා කියනවා ඇහම මේ එක අපි සම්බන්ධ නෑ ම සම්බන්ධ නෑ ම දන්නෙත් නැහැ කියලා. අපි ඉතින්ගේ රජකුමාරවරුන්ට කියන්නේ. මිනිස්සූ අහන්න කැමති දේවල් කලේ නැහැ කියලා කියන්නවා. නිස සහර දවල්ති වා හන්න කැමතින් අන්න අහන්න කැමතිව ප්‍රතික්ෂේප කරන්න එපා. ඒවාගේෙම අපි මේ කුණුහර්ප වීඩියෝවා කුණහර්ප වීඩියෝ කොල්ලට කියන එක දෙයක් තමයි දැන් තමුසට පුළුවන්න හලු ඔන්නම් මේ මොගක්කරි පෝස්ට එකක් දාන්න පෝස්්ට එකක් දාන්න පුළුවන්නේ මට රස්සාව නැති වුණත්කමක් නෑ. මම කනේ පාරක් කෑවත්ක වන්නේ. හැබැහි මට රස්සාාව නැති වෙන්නවත්. කනේපාරක් කන්නවත් මේ අ්ඩුව තිප්පු ඉද හොඳයි. බැරිවෙලාක්වත් සජිත්ප්‍රේමදා සහරි සමි ජනබලවේගේ හරිි හිටියනම්. අඩුමතරමෙන් ගුටිකන්න හරි, රස්ථාවක් නැති වෙන්න හරි මං උපදිින්නවක් නතිවේ. මට උපදින්නවත් බැරිවවෙේ බැරිවෙලාක්වත් සජිත්ප්‍රේමදා සහරි සමගි ජනපලවේගේ හරි හිටියනම් මකද අපේ අම්මගේ පැලෝපිය නාල මිරි කළ මාව වදකරනාමු කියලා. අනඒවගේ පෝස්් එකකක් ධන්න පරිත්තමසර දැයි බොමුස්තුතියි.